අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. වැටයි නිරය ගොයන් කණ්ඩ ගියොත් එහෙමනම් වැඩේ මේ අවසරණයි කියලායි කියන්න වෙන්නේ. දැන් බලන්න කුඩ්ඩන් ඊට පස්සේ මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ අය අත්අඩංගුවට ගන්නට විමර්ශන පවත්වන්නට අධිකරණයට ඉදිරිපත් කරන්නට ඒ වගේ දේවල් වලට නීතියෙන් බැඳී සිටින්නා වූ අය ඒ දේවල් කරන්නට ගියාම මොකද්ද වෙන්නේ? දැන් අරුණ කියනවා පොලිස් කුඩ්ඩෝ 134ක් කියලා මද්‍රව්‍ය භාවිතයට හුරු පොලිස් නිලධාරීන් 134ක් හඳුනාගෙන ඇති බවත් ඒ සියලු දෙනා පොලිසියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් වාර්තා කරනවා. අද දිවයින පුවත්පත කියනවා මද්‍රව්‍ය භාවිතා කරන අය පොලිස් සේවයෙන් පහ කරනවා. පොලිස්පති අනුරාධපුරයේදී කරන ලද ප්‍රකාශය. ඉතින් ඒ අනුව අද සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇති මෙම මද්‍රව්‍ය භාවිතය පොලිසිය තුළ පමණක් ඇති නොවීමට හේතුවක් නැහැ කියලයි පොලිස්පතිවරයා සඳහන් කරන්නේ. මද්‍රව්‍ය භාවිතා කරන කිසිම පොලිස් නිලධාරියෙකු පොලිසිය තබා ගන්නේ නැහැ. මේ වන විට එවැනි නිලධාරීන් 100 ගණනක් හඳුනාගෙන තිබෙනවා. ඒ අය අපි පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවායි කියලා තමයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනුරාධපුරයේදී සඳහන් කර සිටින්නේ. ඉතින් ඒකම දිවයින ඇතුළු පිටුවක අද වාර්තා කර තිබෙනවා කුලියටගත් නිවසක මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් කියලා. හතර දිනක් සමග භාණ්ඩ රැසක් STF අත්අඩංගුවට මාකොළ ෆාතිමා උද්‍යානයේ ප්‍රදේශයේ කුලී පදනමක් මත ලබාගත් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු පෙරණ හොර ස්කාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ඉකුත් සිකුරාදා රාත්‍රියේ සාර්ථකව වැටලා තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.